समस्तन का हिद संघ में अदहवल सौख्य मत्यांशेट उद्घोषण के निर्तुआ हिद सेवेन हतरीसन हिद निर्धारण हिदपुरते वत्मन तत्व संबंधी दड़व बलपाति बेडगटू गणनावाकुसंदे निंदह सौख्य मत्यवरह लेखंवरियान इले मकलास्तावक नुलेबीम हेतु मे संबंधे समस्त लंका हिद संघ में प्रधान लेखम एच एम एस भीमदवाते सह सभापति माध्यवित दास मम समस्त लंका हिद संघ में प्रधान लेखम एच एम एस बी मेदिवत्त अभी अद मे दवंत हेद विरोधावय सौख्य मतन कैंदे हुए दीर्घ काल से अभी मेरठे रोगी जनता मेरठे हेदे हेदी अंगे प्रश्न कथा कला लिपि हुआ सागच्छा उत्साह रोगी जनता ආණ්ඩුව මේ වන විට තීරණය කළා තියෙනවා හෙද සේවාවේ බඳවා ගැනීමේ සුදුසුකම් පහත දාන්න සියලු විෂයන් සියලු උසස් පෙළ විෂයන් දක්වා පහත දාන්න කටයුතු කළා තියෙනවා ඒක තුල මෙතෙක් කාලයක් ගුණාත්මක හෙද සේවාවක් මේ රටේ ජනතාවට ලබා දුන්නා නම් ඒකට බරපතල අනතුරක් ඇති වෙලා තිබෙනවා බරපතල අනතුරක් ඇති වෙනවා අනිත් කාරණේ තමයි මේ වන විට හෙද පුහුණුව නිම කරපු 3000ක් හෙද නිලධාරීන් ඉන්නවා පත්වීම් ලබා ගන්න අපේක්ෂාවෙන් මේ ඇමතියා ප්‍රමුඛ මේ ආණ්ඩුව ඔවුන්ගෙන් 1000කට තමයි පත්වීම් ලබා දෙන්න කටයුතු කරලා තිබෙන්නේ අනිත් 2000ම සිසු හෙද දීමනාවකට ඉතා දැඩි ශ්‍රම කොල්ලයකට වාට්ටු වලට අනුයුත කරන්න තියෙන කියලා තියෙනවා අද තමයි ඔවුන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ සඳහා කැමැත්ත ලබා ගැනීමට බලහත්කාරයෙන් කැඳවලා තිබෙන්නේ ඉතින් අපි කියනවා මේ තත්ත්වයන් දිහා තවදුරටත් බලන් ඉන්න බෑ හෙද සේවාවේ ප්‍රශ්න වලින් වැහිලා අවුරුදු ගණනාවක් තිස්සේ එහෙම ගැටේ ඉස්සන්න කටයුතු කරන්නේ අනිත් පැත්තෙන් රෝහල් පද්ධතිය කඩා වැටෙනවා ඉන්න හෙද නිලධාරීන් කලකිරිලා රට යනවා සේවාව අතහැරලා දාන යනවා ජාතික රෝහල ඇතුළු සියලු රෝහල් කඩා වැටෙන තැනකට ඇවිල්ලා තියෙන්නේ එක හෙද නිලධාරියෙකුට නිලධාරියෙකුට බය 24 රාජකාරී කරන්න වෙලා තියෙනවා රාත්‍රී සේවා මුර මාසයකට 15ක් 18ක් කරන්න වෙලා තියෙනවා මේක ඉතාමත් ඛේදනීයයි ගුණාත්මක හෙද සේවාවක් හොයන්න බෑ හැබැයි ආණ්ඩුව මේ කරන බඳවා ගැනීම හරහා මේ සේවාවේ තියෙන ගුණාත්මක භාවය බිඳ දාන්නයි හදන්නේ ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට කවහම ඒ තත්ත්වය නිවැරදි කරන්න ඒක නිවැරදි කරන්න කටයුතු කරන්නේ නැත්නම් අපි මේ රටේ ජනතාවත් සමග එකතු වෙලා මේ මුක්ත ක්‍රියාමාර්ගයන් දෙරෙහිව මේ රටේ ජනතාවට එරෙහිව මේ රටේ හෙද හෙදියන් දෙරෙහිව මේ ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දානුත් ගෙනියන වැඩපිළිවෙළට එරෙහිව සටන් කරනවා ඒ වෙනුවෙන් මේ රටේ ජනතාවත් සම්බන්ධ කරගන්නවා අපි වැඩ වර්ජන කරන්නේ මේ රටේ අහිංසක ජනතාව මේ වන විට ආණ්ඩුව මරා දාලා තියෙන්නේ මරෙන්න හදලා තියෙන්නේ ඒ නිසා අපිට ඕන ඔවුන් බේරාගෙන හෙද නිර්දානුත් රැකගෙන ඒ ඉල්ලීම් දිනාගෙන ගමනක් යන්න අපි කියනවා ඒකට ආණ්ඩුව සූදානම් නැත්නම් ඒ ඉල්ලීම් දෙන්නේ නැත්නම් ප්‍රශ්න විසඳන්නේ නැත්නම් ආණ්ඩුවට gedara යන්න වෙන තැනට අපි පාර කපනවා හෙද නිල්දාරින් සමග අපි මේ රටේ ජනතාවත් ඒකරාශී කරගෙන අවස්ථාන් සටන අපි කටයුතු කරනවා ආණ්ඩුවට gedara යන්න හදලා ජනතාවාදී ආණ්ඩුවක් මේ රටේ ඇති කළා හෙද ප්‍රශ්න සහ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳා ගැනීමට අපි කටයුතු කරනවා කියන පණිවිඩය දෙන්න තමයි අපි අද මෙතන ආවේ සභාපති රවීන්ද්‍ර කහදවරච්චි ඉතා පැහැදිලිව කියන්න ඕනේ අපි මේ සටන කරන්නේ ජනතාවට එරෙහිව නෙවෙයි ඒ වගේම හෙද හෙතියන්ට පමණක් කෞද්දලිකව යමක් දිනාගන්න නෙවෙයි කියන කාරණේ අපි දෙන්න ඕනේ මොකද මේක ජන පීඩක ආණ්ඩුවක් ඇතිතරම් මේ රෝගින්ට බෙහෙත් නැතුව බෙහෙත් විදලා මිනිස්සු මරමින් ජන ඝාතනය කරමින් ජන ඝාතක ජන පීඩක ආණ්ඩුවක් වඩ පත්ලා දින මේ ආණ්ඩුවට අපි මේ අද දෙන්නේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය සුරකින්න ඒ සඳහා
ඔබ ගන්නා ක්‍රියාමාර්ග ඉතාමත්ම මුක්තාකාරයෙන් බලපාලා තිනවා ජනතාවගේ පාර්ශවයෙන් හෙද හෙදියොන්ගේ ගුණාත්මකතාවය අඩු කිරීම සඳහා හෙද හෙදියොන්ගේ බාල හෙද හෙදියන් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කරමින් තිබුණා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මේකට වග කියන්නත් ඕනේ ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් වග කියන්නත් ඕනේ මේ තීන්දුව ගන්න 2023 7 වෙනි මාසේ 31 වෙනිදා ජනාධිපතිවරයා මේ අමාත්‍යාංශයට ආවට පස්සේ අමාත්‍යාංශ නිලධාරීන් හෝ ජනාධිපතිවරයාට ලොකු ප්‍රශ්න තියෙන්නේ හෙද හෙදියන්ගේ බදවා ගැනීම සුසුංග තියෙන ප්‍රශ්න විතරයි එතනින් එහාට කිසිම ප්‍රශ්නයක් මේ රටේ සෞඛ්‍යට ඇති වෙන්නේ නැහැ කියන එක ඒගොල්ලන්ගේ දක්ම වෙලා තියෙනවා හැබැයි අපි අහනවා මහත්තයෝ ඔයා 2048 සුද්ධියෝ මේ රටේ ගෘහ සේවයට ගේනකොට ඒගොල්ලොන්ට සේවය සපයන්න හෙද නිලධාරීන් අට පාස්සයි වෙන්නද කරන්න වෙන්නද ඕනේ ඒකද ඔයාගේ අරමුණ කියලා අපි අහනවා ජනාධිපතිවරයා ඇතුළු මේ අමාත්‍යාංශ ඉන්න නිලධාරීන්ගෙන් ඒ වගේම අපි කියන්න ඕනේ දැන් ඔයගොල්ලෝ මනත් කරලා එක එක මර්ධන මනත් කරලා මාධ්‍ය ආවරණ කරලා යන්නේ අපේ කටවල් වහන්න නම් අපේ කටවල් වලට පාස්ස දාන්න නම් රෝහලේ පාස්ස නැහැ හැබැයි එහෙම පාස්ස දාන්න නම් අපි මේ රටේ 40,000 හෙද හෙදියෝ සමාජ ජාල වලට වඩා වැඩිපුර මේ රටේ මිනිස්සු කරේ විශ්වාසයෙන් ඇති කරලා කතා කරලා මේ ආණ්ඩුව එළවීමේ වැඩ පිළිවෙල මින් ඉහට කරනවා මේකට අහුම්කම් දෙන්න කියලා පණිවිඩය අපි මේ ආණ්ඩුවට කියනවා